මේ මාධ්‍ය සාකච්ඡාවේ මූලික අරමුණ වෙන්නේ විශේෂයෙන්ම විසුවින් සංශෝධනය පිළිබඳව COVID-19 වසංගත තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම. අපි දන්නවා හැම කෙනෙක්ම ආණ්ඩුව අද විසුවින් සංශෝධනය කරලියට ගෙනල්ලා තියෙනවා. 19 වෙනි සංශෝධනයෙන් කරපු රට ප්‍රජාතන්ත්‍රවාදී කිරීම අකුලලා රාජ ආණ්ඩුවකට යන තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ 20 හරහා. ඒ විසුවින සංශෝධනයට අදාළ අධිකරණයේ තීන්දුව කතානායකවරයා හරහා අද පාර්ලිමේන්තුවට සභාගත කරනවා. ගිය සතියේ තමයි ඒක අධිකරණයට යොමු කරේ. අධිකරණයට පුද්ගලයන් ගණනාවක් 20කට වඩා වැඩි ප්‍රමාණයක් නඩු කරයන් ඉදිරිපත් කරා. මේක ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව කිව්වා. මේ 20 රටට නොගැලපෙන බව කිව්වා. මේක මර්ධනයට මග පාදන බව කිව්වා. ඒ ආශ්‍රිත නඩුවල හරය තමයි අද අධිකරණය විසින් කතානායකවරයා ඉදිරිපත් කරලා කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ. යම් ප්‍රමාණයකට සංශෝධන කීපයක් අධිකරණය හරහා විසුවින සංශෝධනයට ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා ආණ්ඩුව 20 ගෙනාවේ 19 අකුලන. 19 වෙනි සංශෝධනයේ මොකද කරේ? 19 වෙනි කරේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරපු එක. අපි දන්නවා 1978 කෙනෙකු ගෙනාවු ජනාධිපති ක්‍රමය හරහා තනි පුද්ගලයෙක් අතට බලය කේන්ද්‍රගත කරා. ඒ බලය කේන්ද්‍රගත කරන නිසාම ඒ පුද්ගලයාට හිතු මනාපයට රටවල් පාලනය කරපු එක තමයි පහුගිය කාලය තුල අපි දැක්කේ. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපති කාලය තුල තමයි මේක ඉතාම නරක විදියට පාවිච්චි කරේ. ඒ පාවිච්චි කරපු නිසාම තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලය තුල විශාල ජනතා විරෝධයක් පැන නැගුණේ ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන එක පිළිබඳව. ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නම් මොකද කරන්න කියන කාරණාව සාකච්ඡා කරනකොට තමයි ඒකට ජනමත විචාරණයක් ඕන, පාර්ලිමේන්තුව තුනෙන් දෙකක් ඕන. නමුත් ඊට මෙහා කළ හැකි සංශෝධනයක් විදිහට තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනෑවේ. 19 වෙනි කරේ ජනමත විචාරණයකට පෙර පාර්ලිමේන්තුව තුල කළ හැකි සංශෝධන ඉදිරිපත් කරපු එක. ඒ සාමාන්‍යයෙන් කියනවා නම් ඒ තනි පුද්ගලයෙක් අත සංකේන්ද්‍රණය වුණු බලය පාර්ලිමේන්තුවට කොටසක් පවරූපයක තමයි 19 වෙනි සංශෝධනයෙන් කරේ. ඒකේ වෙලාවේ කරා. නමුත් අද වෙනකොට 19 යවෝසි කරලා 20 නැවත ගේනවා කියලා කියන්නේ හරිම පැහැදිලි ආණ්ඩුව මේ ජනාධිපතිවරයා කරන්නේ කලින් තිබුණු ජනාධිපති ක්‍රමයට එහා ගියපු ඒකාධිපති බලයක් ආරෝපණය කරගෙන රජෙක් වගේ රට පාලනය කරගන්න ගන්න උත්සාහය. ඒකට තමයි මේ කැසකවන්නේ අරාමින්නේ. හරිම පැහැදිලි. ඉතින් අපි දන්නවා 19 වෙනි සංශෝධනයෙන් පාර්ලිමේන්තු විසුරුවන එක අවුරුදු 4 හමාරකට අරගෙන ගියා. ජනාධිපතිවරයාගේ මුක්තිය සීමා කරා. කලින් ජනාධිපතිලා රටේ නඩු දාන්න බෑ. නමුත් නඩු දාන්න පුළුවන් තත්ත්වයකට ගෙන ආවා. ඊළඟ ස්වාධීන කොමිෂන් සභාව ගෙන ආවා. ව්‍යවස්ථා සභාවක් ගෙන ආවා. ඒ වගේ විශාල ප්‍රජාතන්ත්‍රීකරණයට ලක් කරපු යෝජනා සම්මත කරා. විග්‍රහණ සේවා කොමිෂන් සභාව ගෙන ආවේ එකකින්. ඊළඟට අපේ රජ සේවකයන්ගේ කොමිෂන් සභාව ස්වාධීනත්වයේ වැඩි කරේ එකකින්, මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවේ එකකින්. පහුගිය කාලය තුල මැතිවරණ ඉතාම ස්වාධීනව පැවැත්වුවේ ඒක නිසා අපි දැක්ක මැතිවරණ කොමසාරිස්වරයා ස්වාධීන විදියට මැතිවරණ හසුරුවනවා. ආණ්ඩුවට බලපෑම් වලට ලක් නොවි, විවිධ කණ්ඩායම් වලට බලපෑම් වලට ලක් නොවි. නමුත් ඒ දේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ පාලනය නැවත අතුගාලා අහෝසි කරලා විසුවින සංශෝධනය හරහා නැවත පුද්ගලයෙකුට බලය කේන්ද්‍රගත කරන්න උත්සාහ කරා. අපි දැක්ක 20න් යෝජනා කරපු දේවල් දිත්තු කුරැසි භාවය පුරැසියෙකුට ප්‍රශ්නයක් නෑ රටේ ඡන්දේ ඉන්න. දිත්තු කුරැසියෙකුට පුළුවන් රටේ ඡන්දේ ඉල්ලන්න, පාර්ලිමේන්තුවට එන්න, අගමැතිවරයා වෙන්න, ජනාධිපතිවරයෙකුට වෙන්න. ඒක චීන මිනිහෙකුට වුණත් ලංකා ජනාධිපති වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි ඇති කරන්න උත්සාහ කරේ. ඒක එකක්. අනිත් පැත්තේ විගණන කොමිෂන් සභාව අහෝසි කරලා විගණකාධිපතිවරයාගේ බලය නැති කරලා හොරකමට වංචාවට උඩගෙඩි දෙන රටක් හදන්න තමයි මේගොල්ලෝ යෝජනා ගෙනාවේ. විගණනේ අගමැති කාර්යාලය ඉවත් කරා. විගණනේ ජනාධිපති කාර්යාලය ඉවත් කරා. 20 තියෙන හැම 20 ගිරා මේ විදිහට. නමුත් විශාල මහජන මතයක් ආපු නිසා දැන් ඒ සංශෝධන සමහර ඒවා අකුල ගන්න ඒගොල්ලෝ කටයුතු කරමින් ඉන්නවා. තාම අපට අපි හරියට දන්නේ නැහැ මොකද්ද මේගොල්ලෝ කරන්න ලෑස්ති වෙන්නේ කියලා. නමුත් අධිකරණයෙන් දීපු සංශෝධන ටිකයි විවිධ ඇමතිවරු අරවා කරනවා මේවා කරනවා කියලා සංශෝධන ටිකයි ගැන තමයි අද අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.
හරි පාලකයන්ගේ මුඛයෙන් පිට වෙන වචන නීතිය බවට පරිවර්තනය කරන්න හදන්නේ. එහෙම නීති කියන්න බෑ. එවන පාර්ලිමේන්තුව මොකටද? කැබිනට් එක මොකටද? එක එක සීමාවන් තියෙනවා. නීති රීති කියන්නේ බෑ. ක්‍රියාත්මක කරන්න ඕනද කාරණා කැබිනට් එකේ කරන්න පුළුවන්. හැබැයි මූලික නීති පාර්ලිමේන්තුව හදන්න ඕන. ජන වර්මගේ පාර්ලිමේන්තුවපත් වෙන්නේ ඒකට. කාගෙන් හරි මුඛයෙන් පිට වෙන දෙයක් නීතියක් බවට පරිවර්තනය කරනවා නම් පාර්ලිමේන්තුවක් කැබිනට් එකක් අධිකරණයක් මුකුත් ඕනේ නෑ. එහෙම දෙයකට තමයි මේ වැඩ කරන්න උත්සාහ කරන්නේ. නැත්තම් මේ රටේ තියෙන නීති රීති රට ඉස්සරහට අරගෙන යන්න, රටේ ආර්ථිකය ගොඩනගන්න, රට පාලනය කරන්න හොඳටම ප්‍රමාණවත්. හොඳටම ප්‍රමාණවත්. ඉතින් රටේ රාජ්‍ය ආණ්ඩුවක් හදලා ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම තීරණය කරන්න තමයි 20 වෙනි සංශෝධනයේ ගේන්න ආණ්ඩුව කැස කවන්නේ. ඒකට අදාළ සියලු ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. සියලු ක්‍රියාමාර්ග. දැන් අද අපි දැක්කා මේ මේ ඊයේ රිෂාඩ් බද්දුදීන් අත්අඩංගු කර ගත්තා. හරි. ඊළඟට මා කඳුරේ මදුෂ්‍ය මරණේ වාර්තා වුණා. මේවා තාන්නුවට වාසිදායකයි. මේවා මිනිස්සු සමහර ඒවා සමහර මිනිස්සු වලට ආකර්ෂණීයයි. ආකර්ෂණීය වෙනකොට විස්ස අමතක වෙනවා. හරි. රජෙක් හැදුනත් කමක් නැහැ මදුෂ්‍ය මරණ නම් කියලා මිනිස්සුන්ට හිතෙනවා සමහර වෙලාවට. රජෙක් හැදුනත් කමක් නැහැ ප්‍රජාතන්ත්‍රවාදයේ මලකම සිද්ධ වුණත් කමක් නැහැ රිෂාඩ් බද්දුදීන් අත්අඩංගු ගත්තා නම් කියලා මිනිස්සුන්ට හිතෙනවා. එහෙම හිතන පිරිසක් ඉන්නවා. එහෙම හිතන පිරිසක් ඉන්නවා. හිතන පිරිස දැන් අඩුයි අපි අඩුවේ කියන යන්නේ. හැබැයි එහෙම ආයෙ ඉන්නේ. ඒ අයගේ ආකර්ෂණේ, ඒ අයගේ මේ සහයෝගය දිනා ගන්න වැඩපිළිලක් මේ එහෙම දෙයක් තමයි මේ සිද්ධ වෙමින් තියෙන්නේ. විශාල බද්දුදීන් වඩා වැරද්දක් කරලා දිනා අතරු ගන්න එකේ කිසිම කැඩුවක් අපිට නැහැ. හැබැයි වැරද්ද හරියට කියන්නේ. රිෂාඩ්ගේ සහෝදරය අතරු ගත්තා. ඊට පස්සේ මාස ගානකින් නිදහස් කරා. රිෂාඩ් ගන්න මේවා හරියට රට පැහැදිලි කරන එක ආණ්ඩුවේ වගකීමක් කියලා තමයි අපි හිතන්නේ. කොහොමවත් 20 අකුල ගන්න කියන බලකිරීම අපි ආණ්ඩුවට කියන්නේ 20ෙන් රටට සෙතක් වෙන්නේ නැහැ. ඒක හරියම බෑනේ. 20ෙන් මේ රටට සෙතක් වෙන්නේ නැහැ. 20ෙන් සෙත වෙන්නේ පාලකයන්ට විතරයි. නීතිය තමන්ගේ අතට ගන්න උත්සාහ කරන අයට 20 ඕනේ, මේ රටේ මිනිස්සුන්ට 20 ඕනේ නැහැ. ඊළඟට අපි දකින කාරණයක් තමයි මේ මොහොත වෙනකොට COVID-19 වසංගතය රට පුරා ව්‍යාප්ත වෙමින් තියෙනවා. අද වෙනකොට රෝගීන් ලංකාවේ 5625ක් විතර වගේ වාර්තා වෙනවා. ඊළඟ ලෝකයේ ගත්තොත් රෝගීන් මිලියන් 40ක් මරණ ලක්ෂ 11ක් ලෝකේ වාර්තා වෙමින් තියෙනවා. අපේ රට ආසන්නම රට ඉන්දියාව. ඉන්දියාවේ අතිවිශාල ප්‍රමාණයකින් ලක්ෂ ගණන් වලින් රෝගීන් වැඩි වෙමින් තියෙනවා. ගිය සතියේ වාර්තා වුණා 96000ක් එක දවසේ මේ වැඩි වෙන ප්‍රමාණය 96000ක් කියලා ඉන්දියාවේ. ඉන්දියාවේ මැදිහත් වීම ලංකාවට කියන සාගරය හරහා විවිධ පුද්ගලෝ එනවා. බ්‍රැන්ඩික්ස් ආයතනයට ආවේ ඉන්දියාවෙන් කියලා විශාල සැකයක් තියෙනවා. ඉන්දියානුව ගෙන්නන්න සැලසුම් කරා කියලා කියනවා. ඉන්දියාවෙන් ආවා කියලා කියනවා. ඒ අය චෙක් කරේ නැහැ කියලා තුරු තුරු කියනවා. ඉතින් මේ කාරණා ගැන හරි පැහැදිලි කිරීමක් ආණ්ඩුව කරන්න ඕනේ. මේ පැහැදිලි කිරීමක් ආණ්ඩුව පැත්තෙන් වෙන්නේ නැහැ. කොහොම වුණත් බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් දෙවෙනි රැල්ල ආරම්භ වුණා. දැන් මුළු ගම්පහ දිස්ත්‍රික්කේ පුරාම කොළඹ දිස්ත්‍රික්කයට ඊළඟට ඒක අනුරාධපුරයටද පොළොන්නරුවටද කුරුණෑගලටද මොනරාගලටද යාපනයටද හැම තැනටම මේ ප්‍රජා මේවා වෙමින් තියෙනවා. වසංගතයේ බෝ වෙමින් තියෙනවා. ඉතින් මේක ඉතාම අනතුරුදායක තත්ත්වයක්. දැන් අපි දකිනවා සමාජයේ රෝගීන් වාර්තා වෙනවා. කලින් තිබුණු කාරණයක් නෙවෙයි සමාජයේ රෝගීන් නැහැ කියලා. කලින් කිව්වේ කොරන්ටයින් සෙන්ටර්ස් වල රෝගීන් තියෙන සමාජයේ නැහැ. දැන් මම දැක්ක එදා එක අධ්‍යක්ෂවරයෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇවිල්ලා කියන නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයෙක් ඊයේ රෝගීන් වාර්තා වුණා 80ක් ඒකෙන් කොරන්ටයින් සෙන්ටර්ස් වල නිරෝධායන මධ්‍යස්ථාන වල 25යි එතන 80න් 25ක් අඩු කරාම 55යි ඒ 55 ආශ්‍රිතය හැබැයි සමාජ ව්‍යාපෘතියක් නැහැ කියන්නේ ඉතින් මාර විහිළුවක් නෙමෙයිනේ ආශ්‍රිතය කියන්නේ කොහේද ආශ්‍රිතය කියන්නේ ඒ ගමේ ප්‍රදේශයේ නගරයේ අර පුද්ගලයා හිටපු ආසන්නේ එයා ගියපු තැන් වල මල ගෙදර මකුල් ගෙදර පල්ලිය පන්සල කෝවිල ඒකෙන් හැදෙන ලෙඩ ඒගොල්ලෝ තමයි ආශ්‍රිතයෝ කියන්නේ. එතන 55ක් ආශ්‍රිත වෙන මේ සමාජයේ නෙවෙයිද මේගොල්ලෝ ඉන්නේ? කොහෙද ඉන්නේ? දැන් දවස කාලේ ලෙඩ 80ක් 90ක් 100ක් 120ක් වාර්තා වෙන්නේ කොහෙන්ද? සමාජයෙන් වාර්තා වෙන්නේ. ඒ පාර කියලා සමාජ ව්‍යාපෘතියක් නැහැ කියලා. කාටද මේවා කියන්නේ? කවුද අන්දන්න හදන්නේ? බබ්බු වගේ ඇවිල්ලා බොරු කියන. ඒක නිසා සමාජයේ ලෙඩ රෝගීන් වාර්තා වෙනවා.
බොරල්ලේ වාර්තා වුණා. ඊළඟට මේ නුගේගොඩ වාර්තා වුණා, කොළඹ ෆ්ලැට්ස් වලින් වාර්තා වුණා, කෝට්ටේ වාර්තා වුණා, රාජගිරියෙන් වාර්තා වුණා. ඉතින් මේ මිනිස්සු හැමෝම ඉන්නේ කොහෙද? ගෙදරක තමයි. සමහරවිට මේ එළිය ඇවිදිනකොට කොරෝනා ආවොත් දන්නේ මේ සමාජයේ තියනවා කියලා කියන්න උත්සාහ කරන්නේ. එහෙම නිකන් බොරු කියලා මේක වහන්න බෑ. අද කොරෝනා රෝගයට ප්‍රතිකාර කරන්න රෝගවල 20කට ආසන්න ප්‍රමාණයක් වෙන් කළා තියෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දීලා දුන්නා රෝහල් 250ක්වත් වෙන් කරන්න කියලා පළාත් සභාවට. ඉතින් එකින් එක මේවා වැඩි කරමින් ඉන්නවා. පෙරේද මොරටුව ගත්තා. ලග්ගල පල්ලේ ගම ගත්තා. අලුත් රෝහල් ඉංගිරිය ගත්තා. එහෙම රෝහල් වැඩි කරමින් ඉන්නවා. අද රෝහල් වල තියෙන ඇඳ ප්‍රමාණයට වඩා රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වෙමින් තියෙනවා. දැන් අපි දන්නවා IDH රෝහල උණ රෝහලේ ඇඳන් තියෙන 120යි රෝගීන් 160කට ආසන ප්‍රමාණයක් රෝගීන් 160ක් වගේ ප්‍රමාණයක් දැන් කමුරු ගම්ව ගත්තොත් ඇඳන් ප්‍රමාණය වඩා රෝගීන් වැඩි රෝගීන් 230කට වගේ ආසන ප්‍රමාණයක් ඉන්නවා හැම තැනකම රෝගීන්ගේ ප්‍රමාණය ඉතා විශාල විදිහට වැඩි කරමින් ඉන්නවා ඉතින් රෝගීන් වැඩි වෙනවා ඒතකොට රෝහල වල දාන්න වෙන විකල්පයක් නැහැ නිරෝධායන මධ්‍යස්ථානත් පිරෙමින් පවතිනවා මේ දිගින් දිගටම රෝගීන්ගේ ව්‍යාප්තිය වැඩි වීම නිසා ඉතින් මේක අනුතුරුදායක තත්ත්වයක් කියන එක තමයි අපිට නම් පේන්න තියෙන්නේ. සෞඛ්‍ය ශේෂ්ඨී වෘත්ති සමිතිය වල අදහසත් පැහැදිලිවම ඒකයි. ඒක විශාල අනතුරක් තියෙනවා. ඉතින් මේක පාලනය කරන්න. ඒ පාලනය කරන්න අවශ්‍ය විධිවිධාන ආණ්ඩුවක් විදිහට ගන්නවා. එහෙම නැත්නම් 20ට වෙන වෙන දේවල් වලට ආණ්ඩුව අවධානය යොමු කරලා මේ කොරෝනා එකට ගත යුතු ක්‍රියාමාර්ග ප්‍රමාද කරමින් ඉන්නවද කියන කාරණාව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක නවත්තන නම් නිරෝධායන ක්‍රියාමාර්ග එකපැත්තකින් අවශ්‍යයි. අවශ්‍යයි සංචාරණය සීමා කරන්න. එකක්. ඊළඟට පහසුකම් ටික දෙන්න ඕන. ඊළඟට රෝගයේ අසාධිත වුණොත් අමාරු වුණොත් ප්‍රතිකාර සේවාව වැඩි දියුණු කරන්න. රෝගී නොවා ගන්න. රෝගී නොවා ගන්න නම් පරීක්ෂණ කරන්න. PCR ටෙස්ට් එක කරන්න. නමුත් ඒ PCR ටෙස්ට් random විදියට උපරිමයෙන් කරේ නැහැ. කරා මදි. ඊළඟට PCR ටෙස්ට් එකේ ස්පීඩ් ටෙස්ට් එකක් තියෙන දැන් ලෝකේ පාවිච්චි කරන. අද ලංකාවේ PCR ටෙස්ට් එකට පය හයක්වත් ඕන. හැබැයි අද sample එකක් දුන්නොත් දවස් දෙකක් තුනක් ගන්නවා සමහර වෙලාවට. දැන් මේ මින් ගම්පාර රෝහලේ sample එකවල දවස් දෙකම ආරකට පස්සේ තමයි report එක ආවේ. වතුපිටි වල sample එකවල දවස් දෙකකට පස්සේ තමයි report එක ආවේ. නමුත් ටෙස්ට් එකේ ප්‍රතිඵල දෙන්න පුළුවන් පය හරකින්. දවස් දෙකක් යනකම් රෝගේ තියෙනවද නැද්ද කියන එක කියන්නේ නැහැ. ඒක ප්‍රමාදයක් තියෙනවා. එවනම් මේ උපකරණ සංඛ්‍යාව වැඩි කරලා PCR machines වැඩි කරලා machines තියෙන 50,000ක් ලංකාවේ. හැබැයි ඒවා හරියට පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරනවා PCR sample ගේන්න ඕන. ඉතින් අර නිකන් හිටමු මාස 3-4 PCR samples ගෙනල්ලා මේ ස්ටොක් කරලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න, මූණ දෙන්න කටයුතු කරන්න ආණ්ඩුව සූදානම් වුණාද? සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වුණාද කියන කාරණේ වල ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දැක්කා තොරතුරක් වාර්තා වුණා මුල්ලේරියාවේ PCR test 15,000 ගෙනල්ලා ඒවා එක්ස්පයර් වුණා. චීනෙන් දීපු ආදා. ඒතර රසායනාගාරයක්ම හැදුවා, ලැබ් එකක් හැදුවා PCR ටෙස්ට් කරන්න. ටෙස්ට් කරන්න දීපු චීන ආදාර 15,000 එක්ස්පයර්. කල්ලි කුතුනා. ඒක නේ පාවිච්චි කරලා නැහැ. තවතරතුරක් වාර්තා වුණා කටුනා කියලා අර ස්පීඩ් ටෙස්ට් එක පෞද්ගලිකාංශයෙන් ගෙනලා තිනවා. කට්ටල 15,000 ඒක මුදා හැරි නෑ දවස් 6. ඉතින් මේවා මේ පාලනයට අත්‍යවශ්‍ය කාරණා. අත්‍යවශ්‍ය කාරණා. ඉතින් අඩු ගානේ රටේ මිනිස්සුන්ට මාස්ක් එකක් දෙන්න කටයුතු කරන ආණ්ඩුව ආණ්ඩුවක් විදියට රටක් විදියට නොමිලේ මාස්ක් එකක් දෙන්න රුපියල් 12කට 15කට මාස්ක් එකක් ගන්න පුළුවන් ආණ්ඩුවක් විදියට ගන්නවා මේක රුපියල් 10කටත් ගන්න පුළුවන් 10ට 12ට ගන්න පුළුවන් දෙලියේ රුපියල් 20ට තිබුණාට ලොට් එකක් ගන්න රුපියල් 12ට 15ට ගන්න පුළුවන් ආණ්ඩුවට ගෙන පුළුවන් රුපියල් 10ටත් මේක ඉතින් එහෙම ගෙනල්ලා මිනිස්සුන්ට අවශ්‍ය මාස්ක් එක දෙන්න එහෙම කටයුතු කරන්නේ නැහැ කටයුතු කරන්නේ නැහැ ඒක නිසා මේ කාරණාවලදී ආණ්ඩු මේට වඩා සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕනේ කියන එක අපි කියනවා. අද සංචාර කර්මාන්තය වැඩිලා, ඊළඟ ඇඟලුම් කර්මාන්තය වැඩිලා, අනිත් පැත්තෙන් බස් කර්මාන්තය වැඩිලා, දැන් ගැමුණු විජයරත්න වගේ සහෝදරයෝ ඇවිල්ලා කියනවා බස් දුවන්න බෑ කියලා. ඇත්ත. අපි දැන් බැලුවොත් එහෙම සාමාන්‍ය වෙලාව යන බස් එක මිනිස්සු 5-6 දෙනෙක් නැහැ. අවස 5ට 6ට යන බස් වල ටිකක් සෙනගක් ඉන්නවා. නමුත් දවල්ට සෙනග නැහැ. ඉතින් බස් දුවන්නේ කොහොමද? වියදම ආවරණය කරන්නේ කොහොමද? ඉතින් මේවා ගැන ආණ්ඩුවක් විදිහට කල්පනා කරන්න ඕනේ. අනිත් පැත්තෙන් අද සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සෞඛ්‍ය ආයතන තුලට COVID-19 වසංගතයේ බෝ වෙමින් තියෙනවා.
රෝහල් ගණනාවකට ජාතික රෝහලේ වාට්ටු අංක 3 වාට්ටු අංක 69 ඊළඟ වාට්ටු අංක 34 රෝගීන් වාර්තා වුණා. ශල්‍යකාරයක රෝගීන් වාර්තා වුණා. කොරණ රෝගාලේ හෙද නිලධාරීන්ට හැදුණා. මේ වෙනකොට මිනුවන්ගඩ රෝහලේ හෙද නිලධාරීන්ට හැදිලා තියෙනවා. හරි. ඊළඟට අපි දැක්කා ගම්පාර රෝහලේ මේ කාර්ය මණ්ඩලෙට හැදුණා. රිජ්ජුආරය රෝහලේ කාර්ය මණ්ඩලෙට හැදුණා. ඉතින් මේ වගේ රෝහල් වල ආසාදී තියෙන්නේ ඇති වෙමින් තියෙනවා. රෝහල් කාර්ය මණ්ඩලයට මේක බෝ වෙන්න පටන් ගත්තොත් ඉතාලම අනුතුරුදායක දැනකට රට යනවා කොරෝනා පිළිබඳව. මොකද එහෙම වුණොත් මේකට ප්‍රතිකාර කරන්න සත්කාර කරන්න ඉන්න කණ්ඩායම තමයි මේ ප්‍රශ්නේ ඉන්නේ. එතකොට සත්කාර කරන්නේ කවුද ප්‍රතිකාර කරන්නේ කවුද කියන ප්‍රශ්නේ. අද වෙනකොට වෛද්‍යවරු දැන් පුලියම්ිටියේ වෛද්‍යවරු 15ක් නිරෝධායන. හෙදිනිලධාරීන් ගණනාවක් නිරෝධායන. සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගණනාවක් නිරෝධායන. කුරුණෑගල එහෙමයි. ගම්පහ එහෙමයි. කොළඹ එහෙමයි. විජ්ජේක එහෙමයි. මේක ප්‍රශ්නේ. ඒක නිසා කාර්ය මණ්ඩලය බේරා ගැනීමට කටයුතු කරන්න ඕනේ. අනිත් පැත්තේ මේ නිරෝධායන පහසුකම් ලබා දීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක රෝහලක හෙදිනිලධාරියෙකුට කොරෝනා හැදුනා. ඒ රෝහල කොරෝනා රෝහලක්. ඒ රෝහලේ හෙදිනිලධාරිය තියාගත්තේ නැහැ. ප්‍රතිකාර කරන්න තියාගත්තේ නැහැ. ඒක බරපතල කරද්දා. එයා යවුවා පිට දුර රෝහලකට. ඒ දුර රෝහලේ පහසුකම් නැති හින්දා එයා දෙය යවුවා වෙන රෝහලකට. දැන් එයා තෙල් දෙකේ ප්‍රතිකාර ගනිමින් ඉන්නවා. ගම්පා හෙදිනිලධාරියා ගම්පා ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ දැන් ප්‍රතිකාර කරන්නේ තෙල් දෙනි. ඉතින් සෞඛ්‍ය මාත්‍යතර මොකක්ද කියන ප්‍රතිපත්තිය? රෝහලක නර්ස් කෙනෙකුට වෛද්‍යවරයෙකුට කනිෂ්ඨ සේවකයෙකුට කොවිඩ් හැදුනම කොහොමද ප්‍රතිකාර කරන්නේ? අඩු ගානේ කොවිඩ් රෝහලක නම් හැදුනේ ඒ කොවිඩ් රෝහලේ ප්‍රතිකාර කරන්න ඕනේ. ඒ ඒකෝ රෝහල කොවිඩ් නෙමෙයි නම් ඊට ආසන්නම රෝහලකට අරගෙන ප්‍රතිකාර කරන්න ඕනේ. ඉතින් මේ ප්‍රතිපත්තියක් නැහැ. ඒ ප්‍රතිපත්තිය නීතියක් විදියට හඳුනලා දීලා නැහැ. චක්‍රලේඛයක් ගහලා නැහැ. ඒකින්ද රෝහල් අධ්‍යක්ෂවරු තමන්ට කැමති විදියට නීති අර්ථකථනය කරමින් ඉන්නවා. නීතියක් නැහැ. දැන් චක්‍රලේඛ කීපයක් නිකුත් කරා. ගම්පහස අයාසිත ප්‍රදේශවලට ප්‍රවාහන පහසුකම් අපි ඉල්ලුවා. ප්‍රවාහන පහසුකම් දෙන්න කියලා ඒ චක්‍රලේඛේ නැහැ. ආයතන ප්‍රධානීන්ට බලය දීලා තියෙනවා කළමනාකරණය කරන්න කියලා. එතකොට ගම්පහ අධ්‍යක්ෂවරයාට එයාට හිතන දේ තමයි කරන්නේ. ඊළඟට වතුපිටි වල අධ්‍යක්ෂවරයා එයාට හිතන දේ කරනවා. ඊළඟට මීරිගම වෙන්න පුළුවන්, මිනුවගොඩ වෙන්න පුළුවන්, වෙන රෝහල් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ හරි කියලා හිතන දේ කරනවා. ඇයි? නිශ්චිත නීතියක් නැහැ. ඒක මේ ආයතන ප්‍රධානීගේ වැරද්දක් නෙමෙයි, සෞඛ්‍ය අමාත්‍යාංශ වැරද්ද. හරියට නිශ්චිතව කියන්න ඕන. ප්‍රමාණ පාසුකම් දෙන්න, ලොක්ඩවුන් කරලා තියෙනවනම්. කාර්ය මණ්ඩලේ කාටද දෙන්නේ? මොන වෙලාවවලටද මේ ප්‍රමාණ පාසුකම් දෙන්න ඕන? අඩු ගානේ කොවිඩ් රෝහල් වලට ආහාර පාන ටික දෙන්න. මේගොල්ලෝ ගෙදර යමුත් එම් ගෙදර මිනිස්සුන්ට බෝ කරනවා. සාමාන්‍ය බස් රථවලකෙත් බස් රථයේ ඉන්න මිනිස්සුන්ට බෝ වෙන්න පුළුවන්. කොරෝනා හැදෙන්න වෛරසය මේ තිනවද නැද්ද කියන කාරණේ හැමෝටම කියන්න බෑ. මේක පොසිටිව් වෙන්නේ නැහැනේ. බැලුවොත් තමයි පොසිටිව් වෙන්නේ. PCR ටෙස්ට් එකේ සම්විධානයේ 70%යි. 30%ක් හොයාගන්න බෑ. ඒක ලෙන්ඩු රෝගීන් වාහනවල ඉන්න පුළුවන්, බස් රථවල ඉන්න පුළුවන්, කෝච්චියේ ඉන්න පුළුවන්, පාරේ ඉන්න පුළුවන්, මගතට ඉන්න පුළුවන්. තේරුණා කාර්ය මණ්ඩල ආරක්ෂා කරන එක කාර්ය මණ්ඩල වලින් අනිත් අයට බෝ වෙන එක ආරක්ෂා කරන එක අනිත් මිනිස්සුන්ගේ කාර්ය මණ්ඩල ආරක්ෂා කරන එකට වැඩ පිළිලක් තියෙනවා. ඉතින් මේ ගැන හරියට කටයුතු කරන බවක් පේන්නේ නැහැ. සෞඛ්‍ය මාත්‍යංශ උපදෙස් නිකුත් කරන්නේ නැහැ. දැන් කියලා දෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ අයට අනිත් රෝහලට වැඩ දෙන්න එපා කියලා. ඒතර ඒ අයට නිවාඩු දෙනවා. ඒ අයට විශේෂ නිවාඩු දෙනවා. එවනදා නිරෝධායන පරතයට තියෙන හරි නිවාඩු දෙනවා. එවගේ නීතියක් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශ නීතිය ප්‍රකාශපත් කරන්නේ. ඉතින් මිනිස්සු බයයි. මිනිස්සු බය බලන කොහොම හරි වැටේ. කොහොම හරි වැටලා ආවම සමහරවිට වෛරස් එකත් එක්ක තමයි එන්නේ. ඉතින් ඒක නිසා සෞඛ්‍ය අමාත්‍යාංශ මේකට වඩා වගකීමකින් කටයුතු කරන්න ඕනේ. දැන් බස් රථ කීපයක් දුන්නා ගම්පහ. ගම් බස් රථ මීරිගමන දීලා නැහැ. ඉතින් මේ ගම්පහ ප්‍රදේශයේ කොහොමද? සමහරව වලකට දෙනවා, සමහරව වලකට ප්‍රවාහන පහසුකම් නැහැ. එබැවින් මේ පැත්තේ අර ලොක්ඩවුන් කරන ප්‍රදේශවල ඉඳන් තමයි කාර්ය මණ්ඩලෙ ඉන්නේ. තිරසේ ඉඳයි මේ මග හරින්න කියන කාර්යය තමයි ප්‍රශ්න තියෙන්නේ. අනිත් එක දැන් වානතුරු රෝහලේ හෙදිනිලධාරියෙකුට කොවිඩ් කියලා සැක කරලා එයා ගෙනිහිලා දැම්ම සාමාන්‍ය ලෙඩුත් එක්ක. අන්තිමට එයාට කොවිඩ් නෑ, එයා නිරෝධායන ලක් කරේ කොවිඩ් ලෙඩුත් එක්ක දැම්මා. ඒක හමුදාවෙන් තමයි මැදිහත් වීම කරේ. සෞඛ්‍ය බලධාරීන් කියන්න නෑ මේගොල්ලෝ මෙයා හෝම් ක්වොරන්ටයින් කරන්න පුළුවන් එහෙම නැත්නම් අපිට කළමනාකරණය කරන්න පුළුවන් කියද්දි කිහිල්ල දැම්මා.
රෝහල්කාරමණ්ඩලයේ විරුද්ධ වුණා. මම දවස් දෙකකින් පස්සේ නැවත අරගෙන එයා දැම්මා අපරාධුව කොරෝනා සෙන්ටර් එකට. තිරසම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අපහසුතාවයට ලක් කරන්න එපා, කරුණා කරලා. අපහසුතාවයට පත් වෙනකොට ඒ සංඥාව අනිත් අයට යනවා. එතකොට අනිත් අයත් මේකෙදී ඒ ගැන බොහොම සංවේදී වෙනවා. සංවේදී වුණා මේ වැඩේ හරියට කරගන්න බෑ. කරුණා කරලා මේක තේරන අය කරන්න. ලෝකේ කොවිඩ් කළමනාකරණය කරන්න, ලෝකේ කොවිඩ් පාලනය කරන්න සෞඛ්‍ය ශේෂ්ත්‍රය. හමුදාව හරි පොලිසියරි නෙමෙයි. හමුදාව පොලිසිය වෙන කණ්ඩායම් කරන උදව් කරන එක, සපෝටිව් වර්ක් එකක් කරන්න. හරි, ඊශ්‍රායෙලේ හමුදාව කොරෝනා පාවිච්චි කරන්න ගිහිල්ලා ඇනගෙන තියෙන දැන් දෙවෙනි රැල්ලෙන් අනාථ වෙලා තියෙනවා. ලෝකේ දියුණු කොහෙවත් රටවල් හමුදා පාලනය කරන්නේ නැහැ කොරෝනා. මේක සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රශ්නයක්. මේක පාලනය කරන්නේ සෞඛ්‍ය අංශය. සෞඛ්‍ය අංශ තමයි කියන්නේ මොනවද කරන්න ඕන කියන කාරණේ. කරවන්නේ සෞඛ්‍ය අංශය. ඒකට අදා රෝගීන් සොයා ගැනීම, සෝගීන් සොයායම්, බුද්ධියන්ස පාවිච්චි කරලා ඉන්නේ කොහෙද කියන කාරණේ කියන එක, එයාට උදව් කරන එක, ඒක තමයි හමුදාව පොලිසිය සහ ආරක්ෂකයන්ට කරන්න ඕන. මේකේ අනිත් පැත්ත වෙනවා කියන එක තමයි බැලු බැලමට පේන්නේ. ඒක නිසා ලෝකේ මට රටක් කියන්න මේ කොරෝනා ගැන දවස ගාන කතා කරන හමුදා පතිව වෙන කෙනෙක්. ප්‍රංශය, එංගලන්තය, ඉන්දියාව, පකිස්තාන්, මේ මේ ජර්මනි කොහෙද කතා කරන්නේ, ඇමරිකා කොහෙවත් එහෙම කතා කරන්නේ. හැම තැනම කතා කරන්නේ සෞඛ්‍ය අංශ ප්‍රධානයි. ලංකාව තමයි මේක අනිත් පැත්ත. ඒක නිසා වැරදි සංඥා තමයි රටේ නිකුත් කරමින් තියෙන දෙමින් තියෙන. අපිට විවිධ වගකීම් තියෙනවා. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ තියෙන එක වගකීම, ප්‍රවාහන ශේෂ්ත්‍රයේ තව එකක්, අධ්‍යාපන ශේෂ්ත්‍රයේ තව එකක්, හමුදාවට එකක්, පොලිසියට එකක්. මේවා කලවම් කරගන්න බෑ. කලවම් කරගත්තොත් වැඩේ අනිත් පැත්ත තමයි යන්නේ. දැන් මේ දෙවෙනි රැල්ලෙන් අපිට ඔප්පු වෙමින් තියෙන එක තමයි. අපි මේක කරනවා කියලා කිව්වට අමතරම රෝගීන් වාර්තාව නැගින්ද මේකට වඩා සෞඛ්‍ය ශේෂ්ත්‍රයට මුල් තැන දීලා සෞඛ්‍ය ශේෂ්ත්‍රය තමයි තාක්ෂණ විශේෂඥයින් ඉන්නේ මේකට. කාර්ය මණ්ඩල වල පහසුකම් එක දීලා නිවැරදි නීති රීති චක්‍රලයක නිකුත් කරලා කාර්ය මණ්ඩලය ආරක්ෂා කරලා රටේ මිනිස්සු ආරක්ෂා කරගෙන මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් එක දීලා දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන නීති රීති ටික ලංකාවේ ක්‍රියාත්මක කරලා COVID-19 වසංගතය මේ මිනිස්සු රටයි ගලව ගන්න කියන එක අවධානය තමයි අපි ආරම්භ කරන්නේ. බොහොම ස්තුතියි.